හිතා මිට්ටෝනි. මීට සුළු මොහොතකට පෙර නාමල් රාජපක්ෂගේ දරුවෝ දෙන්නත් නැන්දම්මත් ඒ වගේම සේවිකාවෝ කිහිප දෙනෙකුත් ශ්‍රී ලංකා ගුවන්තුට පොලෙන් ඩුබයි බලාපිටත් වෙලා ගිහින් තියෙනවා. මේ විදිහට මුල් ලංකාවෙන් පිට වෙලා තියෙන්නේ අද උදෑසන 10:05ට ගිහින් තියෙන්නේ එමිරිට් ගුවන් සේවයට අයත් 651 ඊකේ 651 කියන ගුවන් යානයේ මොවුන් පළමු ඩුබයි වලටත් ඉන් පස්සේ ගමනාන්තය ලෙස සඳහන් වෙලා තියෙන්නේ ඩුබයි හරහා ඇමරිකාවට යන බව. මේ වෙනකොට ඔබ දන්නවා රාජපක්ෂ පවුලේ බහුතරයක් කෙවුන්ගේ මවුරට වෙලා තියෙන ඇමරිකාව. උන් ලංකාවට ඇවිල්ලා පාලන බලයේ තියෙන තාක් කලා ඔබෙත් මගෙත් ලේටි කූරා බීලා හොරකම් කරන්න පුළුවන් හැම සතයක්ම හොරකම් කරලා මේ සල්ලි ටික පිටරටවල් වල ආයෝජනය කරලා අවසානයේදී බලය අහිමි වෙනකොට අපට කොකා පෙන්නලා පැනලෙන එක තමයි මේ රටේ ඉන්න කාලකන්ණි දේශපාලුව පහුගිය අවුරුදු 70ම කරගෙන ගියේ. මේ නිසා මේ කාලකන්ණින්ට අහිමි වෙන දෙයක් නැහැ. හැබැයි මුම් පැනල යන්නෙත් අපේ සල්ලි පාවිච්චි කරලා. ඒ ගිහිල්ලා අඳින ජංගි කොටේ ඉඳලා හැම රෙද්දකටම වියදම් කරන්නේ ඔබත් මමත් බොහොම අමාරුවෙන් මහා භාණ්ඩාගාරයට ඍජු සහ වක්‍ර විදිහට ගෙවලා තියෙන බදු සල්ලි. මේ විතරක් නෙමෙයි හෙට දවසේදී ඒ කියන්නේ ඡන්දය අවසන් වුණාට පස්සේ තවත් ඇමතිවරු 80ක් මේ රටින් යාමට නියමිතව තියෙනවා. ඒ වගේම මේ වෙනකොටත් නාමල් රාජපක්ෂගේ අඹුවත් ලංකාවෙන් යන්න අවශ්‍ය කරන රෙදිපිලි සකස් කරලා බෑගුත් ලෑස්ති කරගෙන තමයි තියෙන්නේ. මිට්ටූරණි මුන් සියලුම දෙනා සෙල්ලම් කරන්න ඔබෙත් මගේ ජීවිත සමග. උන් දන්නවා අපිව ගොනාට අන්දන එක බොහොම පහසුයි කියන කාරණය. මොකද රාජපක්ෂලා බණ්ඩාරනායකලා රනිල්ලා ඉතිහාසය පුරාම කරේ අපිව ගොනාට අන්දපු එක. ඒ නිසා මේ නිශ්චිත මොහොතේ මුන් පැනල ගිය විතරක් නෙමෙයි හොරකම් කරන් යන හැම දෙයක්ම නැවතවතාවක් ගෙන්න ගැනීම අපි සියලුම දෙනා මෙත පැවරලා තියෙන කාර්යයක්. ඒ විතරක් නෙමෙයි මුන් කොහෙට පැනලා ගිහිල්ලා හැංගුණත් නැවතවතාවක් ගෙනල්ලා අපේ රටට කරලා තියෙන හැම අපරාධයක් සඳහාම මුන්ට දඬුවම් දීම අත්‍යවශ්‍ය වෙනවා. ඒක කරන්න පුළුවන් වෙන්නේ මේ රටට කොන්ද පණ තියෙන නායකයෙක් පත් වුණොත් පමණයි. වැඩසටහනක් තියෙන අපේ දාඩියේ කඳුළු හඳුනන ඒ සඳහා පැහැදිලි වැඩසටහනක් තියෙන අපේ බඩගින්න වේදනාව ගැන හැඟීමක් තියෙන මිනිහෙක් මේ රටේ ජනාධිපති පුදුවට පත් වුණොත් විතරයි මේක අපට කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අපිට නිකන් කොකා පෙන්නන්නේ නැ අපේ බඩ අතගාල ඔළුව අතගාල අපි හොරතල් කළා අවසානයේදී චන්දි උරනාව පස්සට පයින් ගහලා එළවෙන මෝඩ මීහරකෙක් ජනාධිපති කරගත්තොත් වෙන්නේ නැවතවතාවක් ඔබට තවත් අවුරුදු 5-6ක් යනකොට බෙල්ලේ වැලදාගෙන මැරෙන්න. අද වෙනකොට අපට බෙල්ලේ වැලදාගන්න වැල් කොටක්වත් හොයාගන්න බැරි තැනකට තමයි මේ රට තල්ලු කරලා තියෙන්නේ. ඒ නිසා උදේ පාන්දරම බැසිල් පැන්න. මේ වෙනකොට නාමල්ගේ දරු පවුල පයින්නම තවත් ස්වල්ප වේලාවකින් මැටි ඇමතුරු 80ක් යනවා. ඒ නිසා මේ කාලකන්ණි පැනල ගියත් කමක් නැහැ. මුන් හැම එකෙම ගෙනල්ලා දඬුවම් කරන්න පුළුවන් පැහැදිලි වැඩසටහනක් තියෙන සැලැස්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙවුණට යම්. මිත්‍රෝනි අග්‍රන්ත ජයග්‍රහණ නමුතුබ ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සමට ජය.